නියනේ උඹට බෝල් කරනකොට කිසිම අවස්ථාවක් නැහැ කඩුල්ල මුවා ගැනීමේ වර්ධන හෝ කෙලින්ම පනුක කඩුල්ලේ වැදීමෙන් දවා ගන්න. බානුකත් අවිෂ්කත් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායමට මෑත කාලයේ හොඳ පාර්ට්නර්ෂිප් බිල්ඩ් කරන ඇටිටියුඩ් එකක් ඇවිත් තියෙනවා කියලා. ඒ වෙනකොට ලකුණු 57ක් ලබා ගන්න අවස්ථාවේදී බානුක එල්ල කර පහර සම්බන්ධයෙන් ක්‍රීඩකේ අලින් ක්‍රීඩකේ විදිහට මගේ කිසිම පැහැදීමක් නැහැ. මේ බලකීම් වැඩිම ස්ථානය තමයි ක්‍රීඩා කරනවා නම් ඒ බලකීමට තමයි බලකිය යුතුයි. උඹර පහ කියන්නේ ලේසි ස්ථානයක් නෙමෙයි. කණ්ඩායමේ මොමන්ටම් එක, රන් රේට් එක, ගේම් එක දෙපැත්තට යන තැනක. අඳුරල වෙත ගිහිල්ලා උඹට අපල ඩයිව් කරලා තමයි කඳුල්ල ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගත්තා නම් තවත් ලකුණු 20ක් 25ක් අපිට ලබා ගන්න තියෙනවා. එතන මේ තරගයේ ලකුණු 325ක වගේ අරදයක් වෙන්න තිබුණා. ලකුණු අප්‍රිකානු කණ්ඩායම් වගේම ඔවුන්ගේ පන්දියවන්න වගේම අපේ පන්දියවන්නුත් පන්දුවේ දෝලණය භාවිත කරේ නැහැ. Fantastic. That is an outstanding yorker. Lasse Malinga. ඊළඟට කණ්ඩායම තාමුලින් ක්‍රීඩා කරලා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉතින් සියලුම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් සහ සියලුම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලී මේ කණ්ඩායම ගැන ගොඩක් හැදීමේ අපි හැමෝම ඉන්න අවස්ථාව. මම කැමති කතා කරන්න තවත් තරගයක් එන දිනේ පැවැත්වෙන. මේ පැවැත්වෙන තරගෙදී අපේ කණ්ඩායම ලකුණු 300ක් ලබා ගත්ත කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම අපේ පිටිදරුවන්ට මොන වගේ ටැක්ටිකලි දේවල් යූස් කරයි, ඒගොල්ලෝගේ සිදුණු අතපසුවීම් මොනවද, ඒ අතපසුවීම් වලට ඊළඟ තරගෙදී ඒගොල්ලෝ හදාගෙන මොන වගේ දේවල් කරයි, ඒ හැමදේම අපි ඉගෙන ගන්න එක සහ දැනගෙන ඉන්න එක වටිනවා. මොකද ක්‍රීඩාව ඉගෙන ගන්න සහ ක්‍රීඩා බලනකොට ඇයි අපි කරපු හොඳ දේවල් මොන වගේ දේවල්, ඒගොල්ලෝ අපිට කරපු වැරදි දේවල් මොනවද, අපි ඒගොල්ලන්ට වැරදි දේවල් මොනවද, ඒ වගේම අපි කරපු හොඳ දේවල් මොනවද, එහෙම දේවල් ඉගෙන ගත්තොත් තමයි ක්‍රීඩාව ඉදිරියට යන්නේ. මම බලාපොරොත්තු වෙනවා මගේ දැනුම අනුව මම ක්‍රිකට් ක්‍රීඩාව දකින විදිය අනුව ඔයගොල්ලොත් එක්ක මේ මම දැකපු හොඳ දේවල් සහ නරක දේවල් කණ්ඩායම් දෙකේම කතා බහ කරන්න. ඒකට හේතුව අපි තරග ජයග්‍රහණය කරනකොට තමයි අපිට හොඳ දේවල් සහ නරක දේවල් කතා කරන්න අවස්ථාව හම්බෙන්නේ. ඒකෙන් අපි තවත් ඉගෙනගෙන ඉදිරි තරගයේදී අපිට මොන වගේ දේවල් භාවිත කරයි, එහෙම කරොත් අපි මොනවද කරන්න ඕන කියන දේ ක්‍රීඩකයා වටහා ගත යුතුයි. ඒ වගේම තරග බලන අපි ඒවා බුද්ධියෙන් බලලා ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගන්න තරුණ ක්‍රීඩකයන් මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක අලුත් ගමනක් පටන් ගන්න ගමන් අපි හැමෝම සුවපත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් එකට, ඒ වගේම මේ වගේ හොඳ තරගයක් ක්‍රීඩා කරපු කණ්ඩායම් දෙකට. මගේ පළවෙනි බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිකරණයේ යෙදෙන කොට දකුණු අප්‍රිකානු පන්දුවන්නන් ඉතල වරද මොකක්ද කියලා අපි උගලන්ට අඳුරවා දෙන්න. ප්‍රධානම කාරණාව තමයි පන්දුවන්නට අවස්ථාවක් තියෙනවා පන්දුව ස්විං කරන්න සහ සීම් කරන්න. ස්විං කරනවා කියන්නේ පන්දුව පතිත වීමට පෙර පන්දුව අතින් දැම්මට පස්සේ පන්දුව විකට් එකේ වදින්න කලින් පන්දුවේ දෝලණය තමයි ස්විං කියන්නේ. ඒ වගේම පන්දුව විකට් එකේ බැඳිලා දෝලණය වෙන එකට තමයි අපි සීම් කියන්නේ. එතකොට මේ පන්දුව ස්විං කිරීමේ හැකියාව තියෙන්නේ අලුත් පන්දුව. එහෙම නැත්නම් නව පන්දුව. නව පන්දුව පන්දු යවන්නට හම්බෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. උපරිම පන්දුවාර 3ක් පන්දුවාර 4ක්. නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම
පන් දෙවන්න කරපු වරදක් තමයි මේ අලුත් පන් දෙවීම අවස්ථාව එකට ඔපොටුනිටි එක භාවිතා කරේ නැහැ that's a shocking we picked up pretty early shots like I was match එක කල්පනා කරලා බලන්න ඒගොල්ලෝ පන් දෙවනකොට අපිට නිතර පන් දෙවන්නේ ජෙස් ෂෝට් එක නැත්තම් උඩෙන් දෙකක් ජෙස් ෂෝට් එකක් අතට උඩෙන් එක කියන්නේ නිතරම අපි කතා කරන දෙයක් තමයි විකට් එකේ පෝස්ට් ස්ටම්ප් එකේ උඩ වදින හෝ ඒ වේල් එක ළඟින් යන පන්දු එතකොට මේ පන්දුවට අඳුල්ලක් ලබා ගන්න තියෙන අවස්ථාව හරි සීමිතයි ඒකට හේතුව තමයි පන්දුව අපුලේ වැදුනත් මුකින් යන නිසා අඳුල්ල මුවා පිටීමේ පරදට අසු කරගන්න අමාරු ඊටත් වඩා පන්දුව ගෙලින්ම කඩුල්ලේ වදින්න අවස්ථාව අඩුයි ඒක ඔයා බෝල් කරන්නේ ජෙස් ෂෝට් එකේ සහ උඩින් අපි උඩින් දෙක කියලා කියන්නේ නිතරම ලකුණු නතර කරගන්න යවන ලෙන්ත් එක නමුත් අන්‍යවන්ගේ වගකීම තමයි පළවෙනි පන්දු වාර 10 තුල අඩු එකක් හෝ දෙකක් කණ්ඩායම් ලබා දෙන්න. ඉතින් නා ඒකොටකල වරද පන්දුවේ දෝලණය තියෙනකොට ඒ දෝලණය ස්විං එක භාවිතා කරේ නැහැ. ප්‍රධානම හේතුව තමයි ඒක. මම නිතරම කතා කරන දෙයක් තමයි පිටිකරුවෙකුට අලුත් පන්දුවේ පන්දුව දෝලණය වෙන නිසා පන්දියවන්නට හිතට හැකියාවක් තියෙනවනම් මම මේ පිටිකරුවට පන්දුව ටිකක් ඉස්සරහට බෝල් කරනවා. ඉස්සරහට කියන්නේ අපි හිතගත්තර පස්සේ පිටිකරුවෙකුට දේශීය ක්‍රීම ගන්න හැකියාවක් නැහැ. එතකොට ඒක ජෙස් ෂෝට් එකේ පිටෙන්දරට පොඩ්ඩක් කරපන්. නමුත් පිටිකරුවේ අපල ඉස්සරහට දාලා බැක් එක යූස් කරන තැනට පන්දු යවුවොත් පමණයි පන්දුවේ දෝලණය ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. දකුණු අප්‍රිකානු කණ්ඩායම පළවෙනි පන්දු වාර 4 يعني පන්දු 42ක් තුල ඔහුගේ මම මේ කියන ඉදිරිපාදයේ ලෙන්ත් එකට පන්දු 10කට වඩා එහෙම නැත්නම් පන්දු 10කට අඩු ප්‍රමාණයක් තමයි යොමු කළේ. නමුත් ඔහු අපේ පිටිකරුවන් දෙන්න ගැන කල්පනා කරලා බැලුවා නම් ඔහුට තේරුම් ගන්න තිබුණා අපි තව ටිකක් පන්දු ඉස්සරහට දෝරණය කරොත් අපිට අවස්ථාවක් තියෙනවා කියලා. ඒකට හොඳ උදාහරණ තමයි අවිෂ්ක නිතරම වැටුණු ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ PowerPoint එකේ පැත්තට turn pattern එකේ පැත්තට ඒ වගේම MacBook එකේ පරිස්ස කරනවා එක්ස්ට්‍රා කවෙකයි PowerPoint එකයි gap එක. එතකොට ඔයගොල්ලෝ පැහැදිලි අවිෂ්ක කිසිම වෙලාවක පන්දු යවන්නට කෙනෙක් එහෙම නැත්නම් මිඩ් ඔෆ් එකට මිඩ් ඔන් එකට කම්ෆර්ටබල් එන අපි කියනවා ඉත ලේසියෙන් ලකුණු ලබා ගත්තේ නැහැ. එයා ලකුණු ලබා ගත්ත පිළිවෙල බැලුවෝ. එයාගේ වැඩිපුරම ලකුණු තියෙන්නේ එක්ස්ට්‍රා කවයේ ඉඳලා ඇතුල් පැත්තේ. එහෙම නැත්නම් මිඩ්ිකට් එක ස්කුවලෙට් පැත්තේ. ඒ කියන්නේ අවිෂ්ක කකුල ඉදිරි පාදයේ වැඩිපුර ක්‍රීඩා කරන නැහැ කිසි. හැබැයි ඊළඟ තරගෙට යනකොට අනිවාර්යෙන් අවිෂ්ක පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන. මොකද හේතුව ඒගොල්ලෝ අනිවාර්යෙන් අවිෂ්කට පන්දුව ඉදිරියට පතිත කරනවා. එතකොට පන්දුවේ දෝලණය තියෙනවා. ඒ අවිෂ්ක ඔහුට පුරුදු නැති තරකට පන්දු පහර දෙන්න හැදුවොත් අවස්ථාවක් තියෙනවා පිටිපස්සේ පන්දු රකින්නන්ගේ හෝ අඳුල්ලේ පන්දු වැදීමේ හෝ පාදයේ පන්දු වැදීමේ ලබා ගන්න. ඒක නිසා අවිෂ්ක ඉතා හොඳින් පන්දුල පහර දුන්නා. ඊළඟ තරගයට යනකොට මේ දේ ගැන පොඩි අවධානයකින් යා යුතුයි. ඒ වගේමයි බාලුක පිටහ දුවාදී බාලුක අවිෂ්ක වගේම එයාගේ ඕෆ් සයිඩ් එක පවර්පොයින්ට් එක තර්ඩ් මැන් එකට පස්සු කරලා ලකුණු ලබා ගන්න. ඒ වගේම අවිෂ්ක බාලුක බැට් කරනකොට බාලුක විතරම ජෙස් ෂෝට් එක මිඩ්ිකට් එකට ස්කෝල් එක කරලා ලකුණු ලබා ගන්න. ඒ දෙන්නම එකම පැටර්න් එකේ තමයි ක්‍රීඩා කරන්නේ. එක තරගයකට යනකොට රකින්නීමේ
ඒක ඔය කල්පනා කරනවා අපිට මේ වගේ ලේසියෙන් පිටකාසු වන්න පන්දු යොමු කරන එකක් නැහැ පන්දුව ඉදිරි පාදයේ දෝරණය කරයි මේක වුණොත් අපි කොහොමද ඒ වලින් බේරෙන්නේ කියන්නේ මේක මතක මතක තියාගන්න නැවත තරගය ගැන කල්පනා කරලා මෙහෙම දේවල් වුණාද කියලා එක තරගයේදී මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඒක නිසා මේක අපි අවධානය දෙකට ක්‍රීඩාව බලමු ඔතේ වල වැඩි ප්‍රමාණයක් වන්දනේ පිටිකරුවගේ ඉන සහ මේ නීයේ උඩට මේ නීයේ උඩට බෝල් කරනකොට කිසිම අවස්ථාවක් නැහැ අතට මුවාගේ මේ වටේකෝ ඒක පන්දු කඩුවේ ගැනීමෙන් තවල් මේක නිසා පළවෙනි පන්දු වාර 5 ඉතාමත් වැදගත් අනිත් තරගෙ දෙවන තරගෙ ඒ වගේම අපි දැක්කා කතා කරනකොට කොහොමද මේ පාර්ට්නර්ෂිප් පාර්ට්නර්ෂිප් එක කියන්නේ ගේම් එක බිල් කරගෙන යන්නේ. ලකුණු 50ක පාර්ට්නර්ෂිප් එක බානුකත් අවිස්කත් ඉතාවමින් පීඩාද. මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායමට මෑත කාලයේ හොඳ පාර්ට්නර්ෂිප් බිල් කරන ඇටිටියුඩ් එකක් ඇවිත් තියෙනවා. ඊයේ අවිස්කත් එක බානුක පීඩා කරනකොට මේ බානුක දෙන සපෝට් එක ගොඩක් වැදගත්. හැබැයි බානුක දැනගන්න ඕනේ එයා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිටිකරුව. ආරම්භක පිටිකරුවගේ වගකීම තමයි අපි බලාපොරොත්තු වෙන රේට් එක සහ කණ්ඩායමට අවශ්‍ය වෙන දේ තියාගෙන යන්නේ. ඒ වෙනකොට ලකුණු 57ක් ලබා ගන්න අවස්ථාවේදී බානුක එල්ල කර පහර සම්බන්ධයෙන් පිටකේ කලින් දිනකේ විදිහට මගේ කිසිම පැහැදීමක් නැහැ. ඒකට හේතුව තමයි ඒ වෙනකොට පන්දු වාර 11කදී ලකුණු 57ක් අපි ලබාගෙන හිටියේ. අපි ලකුණු 5ක වගේ ප්‍රමාණයක හොඳ ස්ථාවරත්වයක ඉන්නකොට වගකීම තමයි තවත් හොඳ පාර්ට්නර්ෂිප්යක් ඉහළට බිල් කරගන්න. ඒක නිසා මොකද අවුරුදු බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට එක්තරම් කඩුවලින් ලකුණු 250ක් 270ක් වගේ ප්‍රමාණයක් තමයි බලාපොරොත්තු. අපි ලකුණු 350කට තවම බලාපොරොත්තුවක් නැහැ කියලා මම හිතනවා. හේතුව මේ කඩුල්ල දඟපන් දෙවන්නන්ට හොඳ නිසා. ඉතින් බානුක එල්ල කරපු පහර විනෝද් බානුක ඒ වෙලාවේ එල්ල කළ යුතු පහරක් නෙමෙයි ඔහුට වගකීමක් දෙනවා කණ්ඩායමට අරුදෙන් අප ක්‍රීඩකයෙක් විදියට දිගු විනින් ක්‍රීඩා කරලා හොඳ මැච් විනින් ඕපනර් කෙනෙක් කියන එක ඔප්පු කරලා පෙන්නනවා. ඊට අමතරව බානුක රාජපක්ෂ ඔහුට තියෙන අත්දැකීම් ඌ පාසල් ක්‍රිකට් කාලයේ සිට ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩා කරපු කාලේ දක්වාම ඔහුට තියෙන අත්දැකීම් වලින් වැඩක් ගත්තද කියන එක තමයි ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙන්නේ. හේතුව අපි නිතරම කතා කරන විකට් එකක් ගියාට පස්සේ ඊළඟ ප්‍රතිකරුවේ වගකීම තමයි පාර්ට්නර්ෂිප් එකක් බිල් කරගන්න. පාර්ට්නර්ෂිප් එකක් බිල් කරොත් විතරයි ටීම් එකකට ලැබෙන ප්‍රෙෂර් එක අඩු වෙලා අනිත් ටීම් එකට ප්‍රෙෂර් එක ක්‍රියේට් වෙන්න පටන් ගන්න. නමුත් බානුක කරපු වරද අපි හැමෝම දන්නවා. බානුක ඊට වඩා වගකීමෙන් ක්‍රීඩා කළ යුතුයි. මොකද අංක 3 ස්ථානය කියන්නේ ඕනම කණ්ඩායමක වගකීම් වැඩිම ස්ථානය. මේ වගකීම් වැඩිම ස්ථානය තමයි ක්‍රීඩා කරනවා නම් ඒ වගකීමට තමයි වගකීම යුතුයි. ඉතින් ඒක නිසා බානුක කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතුයි. හේතුව අපි වැරදිලාවත් පළවෙනි පන්දු වාර 10 වූ කලින් කඩුල්ලක් දැවී ගියොත් ඒ අවශ්‍ය මොමන්ටම් එක අරගෙන යන්න බානුක රාජපක්ෂට හොඳ හැකියාවක් දෙනවා. ඉක්මනින් පන්දුන පහර දෙනවා. ඒ වගේ ප්‍රතිකාරයේ කණ්ඩායමේ ඉන්නක කණ්ඩායමේ ලොකු ශක්තිය. ඉතින් මේ හැමදේමත් එක්ක අපි දැක්කා ධනංජය සිල්ල නොමරද ක්‍රීඩා කළා. තවත් ලකුණු 80ක පාර්ට්නර්ෂිප් එකක් බින්න. ඒ වගේම චරිත් අසරණ අලුත් ක්‍රීඩකයේ තරඟ ටිකේ ක්‍රීඩා කළා තියෙන නමුත් ඔහු මේ තරඟය හැන්ඩල් කරන විදිය නොම්බර 5 කියන්නේ ලේසි ස්ථානයක් නෙමෙයි. කණ්ඩායමේ මොමන්ටම් එක රන් රේට් එක ගේම් එක දෙපැත්තට යන තැනක කොහොමද අපේ පැත්තට ගේම් එක තියාගත්තේ අවිස්කත් එක්ක ක්‍රීඩා කරන ගමන් ලකුණු 100ක පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා. ඒ වගේම තව ලකුණු 70ක පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා. එතකොට අපි පිටිකරුවන් විදියට බැලුවොත් එක්කෙනෙක් ලකුණු 100ක් ඒ වගේම ලකුණු 80ක් ලබා ගත්තා. දරිද්‍ර දේවසව ලකුණු 40ක් ලබා ගත්තා. දරණි. ඒ ලකුණු ප්‍රමාණය තුන තමයි අපි ලකුණු 300ක් ලබා ගත්තේ. ඉතින් ඒක නිසා
තවත් වර්ණක් වුණා දසුන් ශානක දැනගන්න ඕන ඌ ක්‍රීඩා කරන්න ගියේ ඔහුට සුදුසුම අවස්ථාව. يعني පළවෙනි පන්දු වාර අවසාන පන්දු වාර 10 ඇතුළත. අඩුල්ලට තමන් තමන්ගේ ශක්තිය එහෙම නැත්නම් තමන්ගේ වටිනාකම දෙන්න ඕන. වටිනාකම දෙන්න නම් එයා දරගන්න ඕන ඒ අවස්ථාවේ ලේසියෙන් ගන්න නැතුව අඩුල්ල වෙත ගිහිල්ලා Oh my goodness me. ආරක්ෂා කරගත්තා නම් තවත් කවුරු 20 25ක් අපිට ලබා ගන්න තිබුණා. එහෙනම් මේ තරගයේ තවම 225ක් වගේ ආරම්භයක් වෙන්න තිබුණා. මීටත් වඩා පහසුවෙන් ජයග්‍රහණය කරන අවස්ථාව අපි හැමෝටම තිබුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් බැට් කරද්දී ඒගොල්ලෝ කළ වරදවත් අපි කර හොඳ දේවල් මේ හැමදේමත් එක්ක අවිෂ්කරි 100 කොච්චර patience පිට කොච්චර matured ඉනිමත් ක්‍රීඩා ශාලා කියන එක අවිෂ්කර දෙන්නවා එයාට තියෙන හැකියාව. ඉතින් මම හිතන ඊළඟ තරගෙ නම් මීටත් වඩා හොඳ ක්‍රීඩා කරයි. ක්‍රීඩා කරලා තවත් හොඳින් නම් ලබා ගන්න පුළුවන්. හොඳ මානසික මට්ටමක් වර්ධනය කරගෙන තියෙනවා. ඒ වගේ අපි විතරක් කතා කරනවා රඟපන්දු යවන්නත් අපි තා හොඳින් ක්‍රීඩා කරේ නැහැ කියලා. නමුත් සමහර විට ක්‍රීඩකයන් විදිහට අපිට ප්ලෑන් එක දෙන්නේ නැති T20 වල අන්තිමේ ඉන්න පන්දු යවන්නට තමයි කොහොමද පන්දුර පහර දෙන්නේ. අපි ඒක ඉතාම හොඳින් සාර්ථකව කරා. හැබැයි මට හිතෙනවා අපි කවුරු කල්පනා කරේ නැහැ මහරජ්‍ය පහර දෙන්නේ කොහොමද. ඒකයි යා පන්දු වාර 10ක් ලකුණු 30ක් වගේ අඩු ප්‍රමාණයකට පන්දු යවීමේ හැකියාව ලබා ගන්න. ඉතින් මම හිතුවා ඊළඟ තරගෙට එනකොට මහරජ්‍ය ඒ පන්දුයේ ඉරියව්ව සහ ඔහු පන්දුවල සංතලනය අනුව අපේ පිටිකරුවන් අවස්ථා උදා කරගනී ඊට වඩා හොඳ ක්‍රීඩා කරන ඔබට අපි 45 50 වගේ ප්‍රමාණයක් දවා අපි පන්දු යවන අපේ වේග පන්දු යවන්න දෙදෙනාම කළ වරදක් තමයි අතුන් අපුස්සාන කණ්ඩායම් වගේ ඔවුන්ගේ පන්දු යවන්න වගේ අපේ පොඩ මැච් එකේ බැලුවොත් අයිමන් බලන්න පුළුවන් අපිට මේ දිලෙන ස්විං එක ඕ සීම් එක ඕල් කරේ අන්ඩර්ලයින් පන්දු දෝලණය කිරීමේ හැකියාව අනිවාර්යෙන් තිබිය යුතුයි. අපේ පන්දු යවන්නන් දෙදෙනාම පන්දු දෝලණය කරන්න උත්සාහ කරා. එහෙම නැත්නම් ඔවුන්ගේ මේ 22 දින ප්‍රශ්නයක් නිසා ඔවුන්ට පන්දු දෝලණය කර ගැනීම හැකියාව නැහැ. ඉතින් මම දැකපු දෙයක් තමයි ඔවුන් පන්දු දෝලණය කරන්න උත්සාහ කරේ නැහැ කියන එක. නමුත් ආරම්භක පන්දු යවන්නන් විදියට බලකීමක් තියෙනවා. පන්දු දෝලණය කරන ස්විං කරන ක්‍රීඩකයන්ට අමාරු කරන පිට හසුරුවන එක. ඒක නිසා ඊළඟ තරගයට එනකොට අපේ පන්දු යවන්නන් කළ යුතු දෙයක් තමයි පන්දු දෝලණය කර යුතු. ඉදිරිපාදයේ පන්දු ස්විං කරන්න ඕන. ඒක නිසා මම හිතනවා මේ වැරද්ද හදාගන්න එක ඊළඟ තරගයට එනකොට ඒ වගේම අපි ඔවුන් ඉතා ඉක්මනින් පන්දු එනවට කැමති. ඒ වෙනකොට අපි පන්දු වාර 7ක් යවුවා. පන්දු 42ක් තුල පන්දුව වේගයේ අඩාල කිව අඩාල කරලා යවපු පන්දු සංඛ්‍යාව ඉතාම අඩුයි. අලුත් පන්දුව කියලා නෑ. ඔවුන්ගේ රිදම් එකෙන් අයින් කරන්න ඕන නම් අපි හිමින් බෝල දාන්න ඕන. හිමින් බෝල දාන්නේ නැතුව ඔවුන්ගේ රිදම් එක කඩන්න අමාරුයි. ඒක නිසා මම හිතනවා ආරම්භක පන්දු යවන්න විතර පළවෙනි පන්දු වාර 10 විශේෂයෙන් වේග පන්දු යවන්නට සැලකිය යුතු තරගයේ නීති කිරීමක් කරගත යුතුයි. කොහොමද මේ පළවෙනි පන්දු වාර 10 දකුණු අප්‍රිකානු පිටිකරුවන්ට යොමු කරන්නේ කියලා. ඒ වගේ අපි දැන් අපේ දඟ පන්දු යවන්න ඉතා හොඳින් පන්දු වලින් ඒ වගේම ප්‍රවීණ් අකිල ගැන යම් කිසි දෙයක් කියනවනම් අකිල ආයතන කඩලු නැති වුණාම ටිකක් කලබලකා. ඌ පන්දු වාරයක් කරපොත් පන්දු කම්බිනේෂන් එක භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙනවා. අකිල බලන හැම පන්දුවකම කඩුල්ලක් ලබා ගන්නවා. නමුත් අකිල ඊට වඩා ඉවසලිවන්ත වෙලා ප්ලෑන් එකක් පිට ඌ ගාව තියෙන සියලුම පන්දු යොමු කරන්නේ නැතුව ඒ විකට් එකක් ගන්න හදන පන්දුව යොමු කරන්න කලින් තමන් බේසික් එකට ගිහිල්ලා කලබල වෙන්නේ නැතුව තමන් ඉතින් වේදේශය ආරක්ෂා කරගෙන අවශ්‍ය වෙලාවට පමණක් මේ දේ යෙදුවා ඉතින් මේට වඩා හොඳට පන්දු යවීමේ හැකියාව දෙනවා.
අපිට කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකේ ඔහු ඒක පෙන්නලා තියෙනවා ඔහුට පරිල ලබා ගන්න පුළුවන් ක්‍රීඩකේ ශේෂයෙන් ඒවාගේ තරම තිල්ල ක්‍රීඩා කරද්දී ඒ හැකියාව ඔහුට අනිවාර්යෙන් තියෙනවා ඉතින් මම කණ්ඩායම ගැන කතා කරලා පළවෙනි වීඩියෝ එකේදී මම කිප් කණ්ඩායමෙන් පුනර අවස්ථාවක් අපේ නැහැ ක්‍රීඩා කරලා මම හිතන්නේ ඒක වරදක් නැහැ මොකද අපිට පහතින් පන්දියවල ක්‍රීඩකේ ඇති නිසා ඉතින් ඒක නිසා මම හිතනවා අපි ඔහුව තව ටිකක් ක්‍රීඩා කරන්න කමක් නැහැ ඉතිරිවට නමුත් ටැක්ටිකලි අපි හිතනවා නම් වනිදුට තව සපෝට් එකක් ඕනේ කියලා මම හිතනවා පුරිය කණ්ඩායමට එන්න ඕන ඊට අමතරව කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ ඊළඟ තරගයට යනකොට නමුත් මගේ බලාපොරොත්තුව මේ කණ්ඩායමම ඊළඟ තරගයට ක්‍රීඩා කළ යුතුයි කියන මතය ඒක තමයි මගේ මතය. මම හිතනවා ඔයගොල්ලෝ කොහොමද හිතන්නේ ඊළඟ තරගයට යනකොට මොන කණ්ඩායම වෙන්න ඕනද? විතරම හිතන්නේපා එළි ඉන්න එක්කෙනා හොඳයි. ඇතුළේ ඉන්න කට්ටිය හරි නෑ. අපි දැනගන්න ඕනේ ඇතුළේ ඉන්න කට්ටියගෙන් වැඩේ ගන්න. ඉන්න කට්ටියගෙන් තරග ජයග්‍රහණය කරන්නේ කොහොමද? නැත්තම් අපේ මානසිකත්වය හැදලා තියෙන්නේ කවුරු හරි කමක් නෑ මේ වෙන්න. අරය අරය ටීම් එකට කියන. මෙයා ටීම් එකට කියන. එහෙම හිතන්නේපා අපි දැනගන්නවා මේ හැම ක්‍රීඩකයෙක්ම ක්‍රීඩා කරන්නේ තමන්ට රට වෙනුවෙන් ඒ වගේම තමන් ලකුණු ලබා ගන්න ඉඩක් ලබා ගන්න අන්නේ අනිස්ථානයේ තියෙන නිසා වුන් කණ්ඩායමේ 11 හැට ක්‍රීඩා කරනවා ක්‍රීඩා කරනකොට අපේ යුතුකම තමයි මේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ උපරිම ලබා ගන්න ඔවුන්ගේ දක්ෂතාවයට සහ ඔවුන්ගේ වීක් පොයින්ට් එකක් තියෙනවා නම් ඒකට ඒක හදා ගන්න ඒක දැනුවත් කරන්න උත්සාහ කරනවා ඉතින් මම හිතනවා ඊළඟ තරගයටත් මේ කණ්ඩායම ක්‍රීඩා කරයි මේ වගේම හොඳ ජයග්‍රහණයක් ලබා ගනි ඒක නිසා අපි නැවතත් අපෙමු ඔයගොල්ලෝ වලට ප්‍රශ්න දිනනවා නම් යොමු කරන්න අපි ඒ සඳහා ඊළඟ තරගයට කලින් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා